අයිබුවන් සුබ දවසක් යාළුවනි අදත් මම ඔයාලට අලුත් අලුත් අලුත්ම අලුත් වීඩියෝ එකක් අරන් එනවා ඉතින් ඔයාලට අද මම අරන් ඉන්නේ වෙනස්ම විදිහේ වීඩියෝ එකක් ඉතින් ඔයාලට පුළුවන් ඔයාලා ජොබ් එකක් කරන අතරතුර හෝ ජොබ් එකක් කරන්න නැති කෙනෙක්ට නම් අලුතෙන් පටන් ගන්න හරි පුළුවන් ඔන්ලයින් ජොබ් එකක් විදිහට ඉතින් මේ ඔන්ලයින් ජොබ් එකේදී ඔබට පුළුවන් ඔන්ලයින් මුදල් උපයා ගන්න පුළුවන් වෙබ්සයිට් එකක් පිළිබඳව තමයි අද මම ඔයාලට මේ වීඩියෝ එකකින් අරන් ඉන්නේ. ඉතින් වීඩියෝ එක අවසන් වෙනකම් බලලා ඔයාලට පුළුවන් ඔන්ලයින් වැඩ කරලා ඔන්ලයින් ඔබට මුදල් උපයා ගන්න පුළුවන් මාසිකව හොඳ earn එකක් කරන්න පුළුවන් මාසිකව. ඉතින් වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න හරියට ස්ටෙප් ටික අල්ලා ගන්න. ඉතින් ඔබට ගැටලුවක් තිබ්බොත් කමෙන්ට් කරන්න අනිවාර්යයෙන්ම මම ඔබට answer දෙනවා. ඉතින් මම ඔබට අද හඳුන්වලා දෙනවා මේ වෙබ්සයිට් එක පිළිබඳව. මේ වෙබ්සයිට් එකේ නම තමයි people per hour කියන වෙබ්සයිට් එක. මේ people per hour කියන වෙබ්සයිට් එකට අපි ගියාම අපිට යන්න පුළුවන් search කරාම මෙන්න මේ link එකකින් ඔබ මේ වෙබ්සයිට් එකට පිවිසෙන්න. මේ වෙබ්සයිට් එකට පිවිසුනාගින් පස්සේ ඔබට මෙන්න මේ වගේ interface එකක් එනවා. ඉතින් මේ ඉන්ටර්ෆේස් එකක් එනවා. ඉතින් මේකේ අපට ගොඩාක් වැඩ කරන්න පුළුවන්. ඉතින් මම එකින් එක මේ පිළිබඳව ඔබට කියලා දෙන්නම්. අද මම ඔයාලට කියලා දෙනවා මෙන්න මේ කැටගරි එක පිළිබඳව. මේ රයිටින් ඇන්ඩ් ට්‍රාන්ස්ලේෂන් කියන මෙන්න මේ කැටගරි එක යටතේ කොහොමද සල්ලි හොයන්නේ? කොහොමද අපි earn කරන්නේ කියලා. අපි යමු මේ කැටගරි එකට ගියාගින් පස්සේ ඔබට දකින්න පුළුවන් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. ඉතින් මේකේ තියෙන ඔබට තෝරාගන්න ජොබ්ස් කීපයක් තියෙනවා. අපේ හැකියාව අනුව ඔබට විවිධ හැකියාවන් තියෙන්න පුළුවන්. ඉතින් මේකේ තියෙනවා ඊටම පහසුවෙන් අපිට කරන්න පුළුවන්. මෙතන තියෙනවා ට්‍රාන්ස්ලේෂන් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපට දෙනවා එක එක් රටවල් වලින් අපට ඕඩර් එනවා. අපි තුම ඉංග්‍රීසි වලින් තියෙන දෙයක් එයාලට අවශ්‍යයි චයිනීස් වලට ට්‍රාන්ස්ලේට් කරන්න නැත්නම් හින්දි වලට ට්‍රාන්ස්ලේට් කරන්න අවශ්‍යයි. ඉතින් ඒ වගේ අපට භාෂාවන් වලට විවිධ භාෂාවන් වලට යම්කිසි ලෙටර් එකක් අපට ට්‍රාන්ස්ලේට් කරන්න පුළුවන්. ඉතින් මේ ට්‍රාන්ස්ලේට් කරන එකත් ඉතාමත් ලේසියෙන් මම ඔයාලට කරගන්න පුළුවන්. ඔබට මේ භාෂාවන් පිළිබඳව කිසිම දැනුමක් අවශ්‍ය නැහැ. අපට පුළුවන් මේ ට්‍රාන්ස්ලේට් කරන්න ඕනම දෙයක් හරිම ලේසියෙන්. ඉතින් මෙන්න මේ කැටගරි එක යටතේ තියෙන මේ ට්‍රාන්ස්ලේෂන් කරන්න පුළුවන් ඔබට. මම මේක පිළිබඳව කියලා දෙන්නම් කොහොමද ලේසියෙන්ම ට්‍රාන්ස්ලේට් කරගන්නේ කියලා. ඉතින් ඒ වගේම තමයි මෙතන තියෙනවා ඔබට පුළුවන් CVS සේවා හදන්න පුළුවන්. ඒ කියන්නේ ඔබට පුළුවන් ඇප්ලිකේෂන් එකක් වගේ හදලා දෙන්න පුළුවන්. ඉතින් මේවා හදන්න අපට ඕඩර් එනවා. ඉතින් අපිට තියෙන්නේ ටෙම්ප්ලේට් එකක් හදාගෙන ඒකට අනුව හදලා ඒක ආයෙසරයක් අප්ලෝඩ් කරන්න. ඉතින් මෙන්න මේ වගේ කැටගරි ගොඩාක් මේ හරියේ තියෙනවා. ඉතින් මේ වගේ ඔබට ඔබේ අවශ්‍යතාවය අනුව ඔබට පුළුවන් කැටගරියක් යටතේ ඔබට පුළුවන් මේකේ වැඩ කරන්න. වැඩ කරලා ඉවරලා ඒ ඕඩර් දෙන එකනට එයාගේ එයාට හොඳට සැටිස් වෙන විදිහට අපි මේක හදලා දුන්නොත් අපට ගොඩාක් ඕඩර්ස් එනවා දිගටම. ඉතින් හොඳ earn එකක් කරන්න පුළුවන්. සාමාන්‍ය විනාඩි 5ක් 10ක් විතර වගේ කාලයක් තුලදී ඩොලර් 40ක් 50ක් විතර වුණත් අපිට හොයා ගන්න පුළුවන් මේ කියන සයිට් එක හරහා. අද මම ඔබට කියලා දෙන්නම් මේ ට්‍රාන්ස්ලේෂන් කියන ඔප්ෂන් එකට ගියොත් එහෙම මේක අපි ක්ලික් කරොත් අපිට දකින්න පුළුවන් මෙන්න මේ වගේ මේ තියෙන අපිට තියෙන කැටගරි එකක් මේ ට්‍රාන්ස්ලේෂන් කැටගරි එකක් තියෙනවා මේ බලන්න. ඉතින් මේ වගේ මෙන්න මෙතන තියෙන මේ ගොඩක් තියෙන මේ අපට එක එක රටවල් මෙතන ගොඩක් අපට හඳුනා ගන්න පුළුවන් ට්‍රාන්ස්ලේට් කරන්න. මේ චයිනීස් තියෙනවා, ඉටලි, ඉතාලිය තියෙනවා, ප්‍රංශ තියෙනවා. ඉතින් මේ වගේ ගොඩක් තියෙනවා මෙතන කැටගරි. ඉතින් මේවට කැමැති විදිහට අපට පුළුවන් ට්‍රාන්ස්ලේට් කරන්න. ඉතින් මේ කැමැති එකක් ඔබ සිලෙක්ට් කරලා ඉවරලා හදා ගන්න පුළුවන්. මේ මෙතන තියෙනවා ඉංග්‍රීසි ටු ඉතාලියෙන්, ඒ කියන්නේ ඉතාලි භාෂාවට මේ විදිහට ඔබට කැමැති එකක් මෙතනින් තෝරා ගන්න පුළුවන්. මේ බලන්න මෙතන දීලා තිනවා මේ ට්‍රාන්ස්ලේට් වර්ඩ් 500යි මේ ඩොලර් 20ක් හම්බ වෙනවා. ඩොලර් 20කට ට්‍රාන්ස්ලේට් කරන්න පුළුවන්. මේ මෙතනත් තිනවා මේ බලන්න. මෙතන තියෙන වචන 1000ක් ට්‍රාන්ස්ලේට් කරන්න තියෙන්නේ මේ රුසියන් වලට. ඉංග්‍රීසි වලින් තියෙන එක රුසියන් වලට ට්‍රාන්ස්ලේට් කරන්න තියෙන්නේ. ඉතින් ඩොලර් 30ක් ඔබට උපයා ගන්න පුළුවන්. මේ මෙතනත් තියෙනවා මේ වාගේ විවිධ ආකාරයට අපට ට්‍රාන්ස්ලේෂන් කරන්න පුළුවන්. මෙහෙම ට්‍රාන්ස්ලේට් කරලා අපි ඒක නැවත වතාවක්
ඒ අපට ඕඩර් එක දෙන කෙනාට අපට යවන්න පුළුවන් ඊට පස්සේ මේ අදාළ ඩොලර් ගාන අපට එවනවා. ඉතින් ඒක අපේ බැංකු ගිණුමටම බැංක account එකටම ලබා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම ඔබට කියලා දෙන්නම් කොහොමද ට්‍රාන්ස්ලේෂන් කරන්න කියලා. හරිම ලේසි ට්‍රාන්ස්ලේට් කරන්න. ඔබට යන්න පුළුවන් මේ Google එකම use කරන්න පුළුවන් මේකට. මේ Google එකේ තියෙනවා ට්‍රාන්ස්ලේෂන් කියලා ඔප්ෂන් එකක්. Google එකේ තියෙනවා ට්‍රාන්ස්ලේෂන් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මෙතන Google Translate කියන ඔප්ෂන් එකට ඔබට යන්න පුළුවන්. මේ Translate ඔප්ෂන් එකට ගියාගින් පස්සේ මෙන්න මෙතන ඔබට දෙන කැටගරි එකේ එහෙම නැත්නම් ඔබට එවන ලෙටර් එක මෙන්න මෙතන copy paste කරන්න පුළුවන්. මම උදාහරණයක් විදිහට මේ හරියේ තියෙන එකක්ම ගමු අපි බලන්න. Right. මෙන්න මේ හරියේ තියෙන word එකක් මෙන්න මෙතන තියෙන text එකක් මම මේක copy කරලා ගන්නම් මේ විදිහට. මේ විදිහට අපිට select කරන්න පුළුවන් මේක. ඊට පස්සේ මම මේක copy කරනවා මේ බලන්න. Copy කරලා මම යනවා මෙතෙන්ට මේ Google Translate කියන එකට. මෙන්න මෙතෙන්ට අපි enter කරනවා. මෙතන මේක paste කරනවා. මේ paste කරාට පස්සේ මෙන්න මේ පැත්තෙන් එනවා convert වෙලා එන විදිහ. දැන් මෙතන අපට ඕනි නම් වෙන භාෂාවකට මේක convert කරගන්න. මේ බලන්න මෙතනින් ඔබට තියෙන්නේ මේ භාෂාව select කරගන්න විතරයි. මේ මෙතන තියෙනවා ලෝකේ භාවිතා කරන භාෂාවන් ගොඩක් මෙතන තියෙනවා. ඉතින් මේකට පුළුවන් අපට ට්‍රාන්ස්ලේට් කරගන්න. මේ අපි බලමු දැන් මට අවශ්‍යයි මේක අපි ට්‍රාන්ස්ලේට් කරමු. Right. මෙතන රුසියන් වලට මේ බලන්න. ෂෙනිකව ට්‍රාන්ස්ලේට් වෙනවා. ෂෙනිකව Translate to make up on pronounce Kella Balanduna Pulum. Независимо от того, работает ли ваш бизнес. Aviator Balapati Oberti in it passe, make a translate Karada passe, maybe the Kamati Bas out translate Karagana Pulum in a paste Kerala. It passe, make up a copy Karagana Pulumi. Minda Metanatina me, copy icon nigger. Minda making copy icon nigger Gatta passe, make it passe. අපට අවශ්‍ය word document එකකට හරි text document එකකට මම මෙතනින් පෙන්වන්නම් මේ word document එකකට අපිට මේක copy කරගන්න පුළුවන්. Copy කරගෙන ඒක අදාළ කෙනාට නැවත upload කරන්න පුළුවන්. ඊටමත් පහසුවෙන් මේ වැඩේ කරන්න පුළුවන්. මෙතන ඊට පස්සේ අපි මේක copy කරගත්තා මේ. මේ copy කරගත්තා copy කරේ මම control V කියන shortcut key එකෙන් නැත්තම් මෙන්න මෙතන copy paste button එක තියෙනවා මෙතන මේක click කරත් මෙතෙන්ට මේ විදිහට paste වෙනවා ඊට පස්සේ මේක ඉතින් එයා කියන විදිහට font size එක එහෙම වෙනස් කරලා ඔයාට කැමති විදිහකට font වර්ගය ඕනනම් වෙනස් කරලා මෙතනින් size එක වෙනස් කරලා color කරනවා නම් color කරලා ඒ විදිහට අපට අවශ්‍ය කෙනාට යවන්න පුළුවන් මම හිතන්නේ ඔබට පැහැදිලි ඇති ඉතාමත් පහසුවෙන් ඔබට පුළුවන් මේ ට්‍රාන්ස්ලේෂන් හරහා මුදල් උපයන්න. මේක තමයි ගොඩක්ම අපිට පහසුවෙන්ම මුදල් උපයන්න පුළුවන් ක්‍රමයක්. ඉතින් අපි බලමු තව කැටගරි එකක් තියෙනවා මේ විදිහට මේ බලන්න අපි අපි බෑක් ගිහින් බලමු. අපි බැලුවේ මේ ට්‍රාන්ස්ලේෂන් කියන කැටගරි එක යටතේ ඔබට earn කරන්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මේකත් ඒ වගේම තමයි අපට පුළුවන් ඔබට දකින්න පුළුවන් මේ එකිනෙක අපේ බයෝඩේටා ඇතුළත් කරලා ඇප්ලිකේෂන් එකක් ෆිල් කරගන්න ඇප්ලිකේෂන් එකක් හදලා ඉවරලා දෙනවා. ඒ දුන්නට පස්සේ අපට මේ විදිහට මේ ගණන් වලට අපට අපි දෙන එක අලවි කරගන්න පුළුවන් අපි හදන එක. ඉතින් මේ වාගේ ඒ කට්ටිය අලවි කරන්න මේ දාලා තිනව තමයි මේ තියෙන්නේ. ඉතින් අපට ලේසියෙන්ම මේ සයිට් එක හරහා මුදල් උපයා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම හිතනවා ඔබට මේක වැදගත් වෙන්නේ නැති කියලා. මේකේ අනිකුත් කැටගරි පිළිබඳවත් මම පස්සේ ඊළඟ වීඩියෝ එකකින් අරන් එන්නම්. මොකද වීඩියෝ එක දිග වැඩි වුණොත් ඒක අපි ගැටලුවක් ඒ නිසා අදට මම මේ වීඩියෝ එකෙන් අතර කරනවා. ඉදිරියේදී කොහොමද මේකේ account එකක් හදාගන්නේ?
account එකක් හදාගෙන අපි කොහොමද බැංක් account එකට අපි සල්ලි ගන්නේ කොහොමද මේ වීඩියෝ ඔක්කොම මම ඉදිරියට අරන් එනවා ඉතින් ඔබට අද අයිඩියා එකක් එන්නේ නැති මේ සයිට් එක හරහා කොහොමද මුදල් උපයන්නේ කියලා අැතරම අපට පිටරට ඩොලර් අපේ ලංකාවට ගේන්න පුළුවන් හොඳ සයිට් එකක් මේ සයිට් එක අපි බලමු ඉස්සරහට මේ පිළිබඳව ඔබට තියෙන ගැටලු වලට පිළිතුරු මම වෙනම වීඩියෝ එකකින් අරන් එන්න කමෙන්ට් කරන්න ඔබට ගැටලු තියෙනවා නම් ඔබට සුබ පතනවා මේ වගේ සයිට් එකකින් වැඩ කරලා ඔබත් පිටරට තියෙන මුදල් අපේ ලංකාවට ගේන්න දායක වෙන්න කියලා නම් ගොඩක් ස්තුතියි වීඩියෝ එක බලුවට.